අයිබෝන් කියලා පිළිගන්නවා ආදරණීය YouTube යාළුවනේ එහෙලෙනි අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ දවසට විනාඩි 5ක් ඔබලගේ ජීවිතය වෙනස් කරන්නට වැදගත් වෙන්නා වූ සාර්ථකත්වයට ධනවත් වන්නට සතුටින් පිරිව ජීවත් වෙන්නට වැදගත් වෙන්නා වූ ප්‍රධාන කාරණා කීපයක් ගැන කතා කරන සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකත් අරගෙන තමයි මම අද දවසේ බලාපොරොත්තු වෙන්නේ විනාඩි 5ක වැඩසටහන විනාඩි 5 ඇතුළත ජීවිතයට වැදගත් වෙන්නා වූ කාරණා කීපයක් ගැන කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් පළවෙනි වැඩසටහනේදී කතා කරන්නේ මගේ ආදරණීය යාළුවනේ ජීවිතයේ self millionaire කෙනෙක්. එහෙම නැත්නම් තමන්ම ස්වයංව ධනවත් වන්නට උත්සාහ කරන පුද්ගලයන් සතුව තිබෙන සාර්ථක habits. එහෙම නැත්නම් අපි කියනවා පුරුදු තුනක් ගැනයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි පුරුද්ද මම බ්‍රෙන්ඩර්ස් කැලියස් කියන පුද්ගලයාගෙන් උපුටා ගැනීම කරන්නේ. මම නම සහ රූපේ දක්වන්න ඔහු ගැන අන්තර්ජාලය හොයලා බලන්න පුළුවන්. මොහු ධනවත් උනේ කොහොමද? ඔහුගෙන් ලබා ගන්න දේ පුළුවන් දේවල් මොනවද කියන එක ඔහු ප්‍රකාශ කරන විදිහට ඔබ ධනවත් වන්නට අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම control freak කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සම්පූර්ණ ඔබගේ දිනචර්යාව ඔබ අනිවාර්යයෙන්ම පාලනයකින් යුතුව කටයුතු කරන්න. ඔබ ආහාරයට ගන්න වෙලාව, ඔබ නිදා ගන්න වෙලාව, ඔබ වැඩ කළ යුතු වෙලාව, ඔබ තමන්ගේ අනාගතය වෙනුවෙන් plan කරන්නට යොදා ගන්න වෙලාව, ඔබ තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන වෙලාව, මේ සියලු දේම ඔබ නිශ්චිත කාලවකවානුවකට රාමුගත වෙලා වැඩ කරන්න කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. හේතුව තමයි ධනවත් පුද්ගලයන් සියලු දෙනාටම සතුව තියෙන එක ගුණාංගයක් තමයි ඔවුන් තමන්ගේ කාලයට නියමිත වටිනාකමක් ලබා දෙනවා. ධනවත් පුද්ගලයන්ගේ විනාඩිය සමහර විට ඩොලර් මිලියන ගාණක් වටිනා වෙන්න පුළුවන්. ඒ වගේමයි ඔබේ ජීවිතයටත් අපේ ජීවිතයටත් ගන්න පුළුවන් නම් මේ තමන්ගේ සියලුම දිනචර්යාව නිශ්චිත කාලවකවානුවකට බෙදලා වැඩක් කරන්න ඒක ඉදිරියේ විභාගයක් සමත් වෙන්නට බලාපොරොත්තු වෙන නංගිල මල්ලිලාට විතරක් නෙමෙයි ව්‍යාපාරක ලෝකයේ අපේ සියලු දෙනාටම වැදගත් වෙනව කාරණේ. දෙවෙනි කාරණේ තමයි ඔබ සාර්ථක ධනවතෙක් බවට පත් වෙන්නට අවශ්‍ය නම් ඔබ හිතන මට්ටම විශාල විය යුතුයි. මේක මම උපුටා ගැනීම කරන්නේ ග්‍රෑන්ඩ් කාඩොන් ගෙන්. ග්‍රෑන්ඩ් කාඩොන් ගැන අඳුරනවා ඇති සමහර අය 10x rules ගැන අහලා ඇති ඔහුගේ. ඔහු තමන්ගේ කාර්ය සඵලත්වය වැඩි කිරීම සඳහා තමන් ඉන්න තැනට වඩා දසගුණයක් ඉලක්කයේ ඉදිරියට පවත්වාගෙන යන පුද්ගලයෙක්. ඔහු තමන් ලබන්නේ නිකන් හිතමු අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් අපි දැන්ට ලබන්නේ රුපියල් 25000ක වැටුපක් නම් ඔබ උත්සාහ කරන එය 250000ක වැටුපක් බවට පරිවර්තනය කරන්න. බැලු බැලමට මම අමාරු වෙන්න පුළුවන් එහෙම හිතෙන්න පුළුවන්. නමුත් ඔබ 250000කට වැඩ කරනවා නම් ඔබට අනිවාර්යයෙන්ම රුපියල් ලක්ෂයක් හරි මුලදී ලැබේ. රුපියල් 50000ක් හරි ලැබේ. එහෙම නැත්තම් ඔබට අනිවාර්යයෙන්ම 25000ට වැඩි 26000ක් හරි ලැබෙනවා. හේතුව තමයි අපි හිතන මට්ටම වැඩිපුර බව වැඩි වෙන්න තමයි ඔබට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙන්නේ. මෙන්න මේ තමන්ද උපයන දෙය වැඩි දියුණු කරගන්න. එහෙනම් ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්න ඈත අහස තියෙන තරුවකට ඉලක්ක අල්ලන්න. ඒතුවට අඩුම තරමේ ළඟ තියෙන ගහකට හරි ඔබගේ අරමුණ ඉලක්කය අනුව එවදී. එහෙනම් දෙවෙනි කාරණේ එකයි තුන්වෙනි ධනවත් වන්නට අවශ්‍ය වෙන්නා වූ තුන්වෙනි පුරුද්ද බවට මම ප්‍රකාශ කරන්නේ පිකාසෝගේ ප්‍රකාශයක් උපුටා ගැනීමෙන් පස්සේ මම කියන්න මොකද්ද තුන්වෙනි පුරුද්ද කියලා. පිකාසෝ වරක ප්‍රකාශ කරනවා සාර්ථක පුද්ගලයන් සාර්ථක නිර්මාණකරුවන් කොපි කරයි, විශිෂ්ටයන් හොරකම් කරයි කියලා. විශිෂ්ටයන් නිර්මාණ හොරකම් කරනවා, සාර්ථක පුද්ගලයන් කොපි කරනවා. මම ඒකෙන් කියුනේ අපිට වඩා සාර්ථකත්වයට පත් වෙච්ච පුද්ගලයෝ ඉන්න ඕන තරම් ධනවත් වීම අතින්, සතුට අතින්, ශාරීරික සෞඛ්‍ය අතින්, සෑම සම්බන්ධතාවයක අතින්ම සාර්ථක වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. අපිට උත්සාහ කරන්න පුළුවන් නම් ඔවුන්ගේ ජීවිතෙන් අපේ ජීවිතයට ගන්න යමක් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතේ සාර්ථක වෙනවා. ලෝක ඉතිහාසය දිහා බැලුවොත් එහෙම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ගුරුවරයා වෙනවා ඇරිස්ටෝටල්. ඇරිස්ටෝටල්ගේ ගුරුවරයා බවට පත් වෙන්නේ ඔහුගේ කතා කරොත් එහෙම සොක්‍රටිස්. සොක්‍රටිස්ගේ ගුරුවරයා බවට පත් වෙන්නේ ප්ලේටෝ. මේ ප්ලේටෝගේ ගුරුවරයා බවට පත් වෙන්නේ සොක්‍රටිස්. ওই විදිහට පිටිපස්සෙන් පිටිපස්සට ගියාම සෑම සාර්ථක පුද්ගලයෙක් සතුවම ගුරුවරයෙක් ඉන්නවා. ඒ වගේම පැරණි පුද්ගලයන්ගේ මතවාද තමයි ඉදිරි ලෝකයට ගමන් කරන්නේ. තෝමස් නිව්කෝමන් හදන වාෂ්පෙන්ජිව වැඩි දියුණු කරන්නේ ජේම්ස් වොට්. ටෙස්ලා නිර්මාණය කරන්න ආරම්භ කරන විදුලි බුබුල අවසානයේ තෝමස් එල් අල්වා එඩිසන්ගේ නමින් එය ඉදිරියට ගමන් කරනවා. ඒ විතරක් නෙමෙයි ලෝකෙ දිහා බැලුවොත් එමෙ සෑම නිර්මාණ කාර්යයක්ම පසුවට කරන්නේ කලින් හිටපු අයගේ මතවාද අනුව ගොඩනැගිලා. ලෝකෙ කාලක් විශ්වාස කරන් හිටියා සූර්ය වටේ ග්‍රහලෝක වෘත්තාකාරව යනවා කියලා නිකලස් කෝපර්නිකස්ගේ කාලේ. නමුත් පසු කාලීනව එක ජොහන්ස් කෙප්ලර් පෙන්වා දෙනවා නෑ වෘත්තාකාරව නෙමෙයි ඉලිප්සාකාරවයි ග්‍රහලෝක ගමන් කරන්න කියලා. ඉතින් යාළුවනේ
අපිට ජීවිතයට යම්කිසි දෙයක් කෙනෙක්ගෙන් ගන්න පුළුවන් නම් ධනවත් වීම මත සාර්ථක වීම මත සහ නිරෝගීමත් වීම මත සතුට මත මේ දෙයක් අපිට වඩා කෙනෙක්ගේ වැඩිපුර තියෙනවා නම් අපි ඒ දේ නිහතමානීව ලබා ගමු. ඔහුගෙන් ඒ නිහතමානීව දේ ලබා ගැනීම තුළින් අනිවාර්යෙන්ම අපිට පුළුවන් වෙනවා ඔහු ඉන්න තැනට යන්න ඔහුගෙන් දේ ලබාගෙන අනාගතයට ඉදිරියට තමන්ගේ අලුත් ප්‍රොඩක්ට් එකක් විදිහට අලුත් නිර්මාණයක් විදිහට ඒක සමාජගත කිරීමේ හැකියාව අනිවාර්යෙන්ම ලැබෙනවා. හේතුව පිකාසෝගේ කියවන සාර්ථක පුද්ගලයන් කොපි කරනවා හැබැයි විශිෂ්ටයක් සාර්ථක දේ හොරකම් කරනවා. ඒක මතක තියාගන්න. එහෙනම් මේ විනාඩි 5 තුල ඔබ ජීවිතයට එකතු කරගත්ත දේ කුමක්ද? මේ කරුණු කාරණා තුනෙන් ඔබගේ ජීවිතයට අදාළ කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. Subscribe කරන්න, comment කරන්න, share කරන්න බලාපොරොත්තු වෙනවා. විනාඩි 5ක් ඇතුළත මේ විදියටම ඔයගලගේ ජීවිතයට වැදගත් වන්නව වැදගත් කරුණු ගැන ඔබට ඉදිරිපත් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. බදාදා දවසේ value investing පාඩමක් තියෙනවා. ඒකටත් එකතු වෙන්න බලාපොරොත්තු වෙන සිළු දනටම ආයුබෝවන්.